හරි අපි අමුක පාඩමට මුලින් ඔයාලට මේක පැහැදිලි කරන්න තියෙනවා පුතේ පරිගණක තිරයක ආකෘතිය. අපි භාවිත කරන මෙහෙයුම් පද්ධතිය අනුව මේ පරිගණක තිරයේ ආකෘතිය තරමක් වෙනස් වෙන්න පුළුවන්. මේ තියෙන Windows මෙහෙයුම් පද්ධතියක් තියෙන පරිගණක තිරයක ආකෘතිය. මේකෙදි අපිට icon බලා ගන්න පුළුවන් desktop එකක්, start menu එකක්, quick launch bar එකක්, ඒ වගේම task bar එකක් දක්වන්න පුළුවන්. මම ඔයාලට මගේ පරිගණකේනොත් ඒ ටික පෙන්වන්නම් පුතේ මේ බලන්නකෝ මේ තියෙන මේ තිරයට තමයි අපි ඩෙස්ක්ටොප් එක කියලා කියන්නේ එතකොට මෙන්න මෙතන තියෙන මේ ස්ටාර්ට් මෙනු එක තියෙන තැන මේකට අපි ස්ටාර්ට් මෙනු එක කියලා කියනවා ඊට පස්සේ පුතේ මේ තියෙන අයිකන් අපේ කම්පියුටර් එකේ ඩෙස්ක්ටොප් එකේ තියෙන විවිධාකාරයේ අයිකන් ඊළඟට මේ ටික ක්වික් ලොන්ච් බා කියලා හඳුන්වනවා ඊට පස්සේ මේ කොටස ටාස්ක් බා එක විදියට හඳුන් වෙනවා හරි අපි යන් ලෙසන් එකට ඊට පස්සේ මේ තියෙන Windows 10 එකක් මේ තියෙන Ubuntu මෙහෙයුම් පද්ධතිය මේකෙත් අර විදිහටම icon desktop එක start menu එක quick launch bar එක task bar එක දැක් ගන්න පුළුවන් මේකේ පොඩි වෙනසක් තියෙනවා නේද පුතේ task bar එක උඩ තියෙනවා ඒ වගේම quick launch bar එකත් උඩ තියෙන්නේ ඊළඟට අනිත් ඒවා නම් සාමාන්‍ය විදිහටමයි තියෙන්නේ පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා පුතාලා අඳුන ගන්න. ඊට පස්සේ ඔන්න ඔයාලට මම පාඩමේදී කරපු මෙහෙයුම් පද්ධතිය ගැන පාඩමේ මෙහෙයුම් පද්ධතියේ ලාංඡන කීපයක් ඔයාලට දීලා තියෙනවා. මේකට අනුව මේවා මොනවාද කියලා හඳුන ගන්නයි තියෙන්නේ. මුලින්ම මේ Linux මෙහෙයුම් පද්ධතිය. දෙවෙනියට Windows මෙහෙයුම් පද්ධතිය. තුන්වෙනියට Ubuntu මෙහෙයුම් පද්ධතිය. හතරවෙනියට Apple මෙහෙයුම් පද්ධතිය. පස්වෙනියට තියෙන්නේ Android මෙහෙයුම් පද්ධතිය. හරි. ඒ ටික නම් හරියම පහසුයි කියලා මම හිතනවා. ඊළඟට පුතේ 3 2 ක්‍රියාකාරකම 3 2 ගොනුවක් යන කුමක්ද? ගොනුවක් යන කුමක්ද කියලා අහුවොත් පුතේ අපිට කියන්න පුළුවන් ගොනුවක් කියලා කියන්නේ පරිගණකයේ තුල අපි සුරක්කින සුරක්ෂිත කරනු ලබන වීඩියෝ එකක්. එහෙම නැත්නම් යම් කිසි වදන් සැකසීමක්, ලේඛනයක් ඊට පස්සේ වීඩියෝවක් පින්තූරයක් වැනි ඕනම දෙයක් ගොනුවක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. අන්න එහෙම උත්තරේ ලිව්වනම් හරි. ඊට පස්සේ පුතේ ඊළඟ ප්‍රශ්නේ පාසලේ විද්‍යාගාරයේ ඇති පරිගණකයක් තෝරා ගන්නෙහි කබඩා කර ඇති ගුණ 10ක් තෝරාගෙන ඒවායේ නම් දිගුවද සහිතව ලියන්න. පළවෙනි එක උදාහරණය අල දීලා තිනවා grade 6a.docx කියලා. මේ තියෙන පුතේ මම පාඩමේදී ඔයාලට පැහැදිලි කරා ගොනුවේ කොටස් දෙකක් තියෙනවා ගොනුවේ නම සහ ගොනුවේ දිගුව කියලා මෙන්න මේ කොටස මම ඔයාලට මේක පැහැදිලි වෙන්න අනේ මගේ ගොනුවක් හදාගත්ත ගොනු කීපයක් තියෙන බලන්නකෝ මේ පළවෙනි එක ඔඩියෝ එකක් දෙවෙනි එක Excel පැතුම්පත් මෘදුකාංග එහෙම නැත්නම් ගණන් හදන්න පාවිච්චි කරන මෘදුකාංගයක් තුන්වෙනි එක සහ හතරවෙනි එක දෙකම වදන් සැකසීම ඊළඟ එක ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කිරීම වලට පාවිච්චි කරන අපි සමර්පණ මෘදුකාංගය. ඊළඟට වර්ඩ් එකක් මේක PDF එකත් වදන් සැකසීමකට අදාළ වදන් සහිත ගොනුව. ඊට පස්සේ මම තියෙන පින්තූරයක් අන්තිමට මම වීඩියෝ එකක් තියෙනවා. පුතාලට මේ ෆයිල් ටයිප් එක මෙතනිනුත් බලා ගන්න පුළුවන්. මේ බලන්න MP3 ෆයිල් එකක්, Excel Word එකක්, මේක HTML එකක් ඊට පස්සේ JPG MP4 මේක PDF කියලා අපිට කියන්නත් පුළුවන්. මෙතන මේව කොහොමද අපි බලාගන්නේ කියනවනම් පුතේ මේ අදාළ ෆයිල් එකට ගිහිල්ලා මවුස් එකේ දකුණු පැත්ත ක්ලික් කරාට පස්සේ එනවා LSU properties කියන එක තේරුවාම අපිට බලාගන්න පුළුවන් මේකේ විස්තර. මෙන්න මේකේ නම තියෙනවා ඊළඟට මෙන්න මේ වරහන් ඇතුලේ තියෙන .mp3 කියලා. මේක තමයි ෆයිල් එකේ extension එක එහෙම නැත්නම් ගොනුවේ දිගුව මේක MP3. මේ විදිහට පුතා අපිට පුළුවන් මේ හැම එකකම ෆයිල් ටයිප් එක බලාගන්න. ඊළඟ ප්‍රශ්නෙට ඕන වෙනවා. ඊළඟ ප්‍රශ්නේදී අහන්නේ මේකේ නම මොකක්ද මේක මොන මෘදුකාංගයට අදාළද මේ විස්තරත් මෙතන මේ අපිට බලාගන්න පුළුවන්.
ඊළඟට පුතේ මෙන්න මේ Excel එක. ඒකත් අපිට බලා ගන්න පුළුවන් properties වලට ගිහිල්ලා. ඒකේ name එක book ගන්න. ඊට පස්සේ extension එක .xlsx. හරි. ඒ විදිහට ඒකේ බලා ගන්න පුළුවන්. ඊළඟට වදන් සහිත word file එක තියෙන්නේ කොහොමද කියලා අපි බලමු. මෙන්න මේකේ නම daily note. ඒකේ extension එක .docx විදිහට තියෙනවා. ඊළඟට මම PowerPoint එක අරන් පෙන්නන්නම් පුතේ ඔයාලට. මේක ඉදිරිපත් කිරීම වලට පාවිච්චි කරන්නේ ඒකෙත් නම ඔන්න evaluation 2 මෙන්න තියෙනවා extension එක .pptx කියලා. ඊට පස්සේ ඔන්න PDF ෆයිල් එකක් මම open කළා. properties පෙන්නන්නම් ඔයාලට. ඔන්න නම තියෙනවා .pdf. හරි. ඊට පස්සේ අපි මේකේ පින්තූරයක් තියෙන ෆයිල් එකට යම් properties මෙන්න පින්තූරේ නම teacher number ටිකක් තියෙන්නේ. ඊට පස්සේ ෆයිල් ටයිප් එක තියෙනවා මෙන්න වරහන් ඇතුළ extension එක .jpg කියලා තියෙනවා. ඊළඟට වීඩියෝ එක. මේ වීඩියෝ එකේ properties වලට ගිහිල්ලා අපිට පුළුවන් පුතේ කොහොමද ෆයිල් extension එක වෙයි නමයි බලා ගන්න. නම තියෙන වීඩියෝ playback කියලා extension එක .mp4. මේ විදිහට පුතාලට පුළුවන් ඔයාලගේ පාසල් පරිගණකයේ තියෙන විවිධාකාරයේ ගොනු පරීක්ෂා කළ බලලා ඒ වගේ නම සහ ඊට අදාළ extension එක මේ හිස්තැන් වල ලියන්න. හරි. අපි යමු පුතේ ඊළඟකට. එතකොට පුතේ මේකෙදි කරන්න තියෙන්නේ ඒ එක එකක් පිළිබඳ විස්තර පහත වගුවට ඇතුළත් කරන්න. අපි උඩ සඳහන් කරන්නේ ගොනුවේ නම සහ ගොනුවේ දිකුව, ඒකට අදාළ ගොනු වර්ගය, මෘදුකාංගයේ වර්ගය, මෘදුකාංගයේ නම කියන ටික තමයි ඒකට අනුව සඳහන් කරගෙන යන්න තියෙන්නේ. මම කරපු ඒවට තියෙන ගොනුවේ වර්ග සහ මෘදුකාංග වර්ග කීපයක් මම පුතාලට කියන්නම්. පුතාල මේක ප්‍රැක්ටිකල් වල බලන කම්පියුටර් එකේ තියෙන ඒව දාන්න ඕනේ. දැන් මම මුලින් කිව්වනේ තිබ්බ විවිධාකාරයේ ડોකියුමන්ට්ස් නේද? එතකොට Excel එකක් තිබුණා නේද? එතකොට ඒකේ ගොනුවේ නම මම හිතන්නේ book 1 කියලා තිබ්බේ. එතකොට ගොනුවේ දිකුව .xlsx කියලා තිබ්බා. ඊට පස්සේ ගොනුවේ වර්ගයට අපිට දාන්න පුළුවන් මොකක්ද මොනවා හරි ගණන් සහිත ගොනුවක්, එහෙම නැත්නම් අංක සහිත ගොනුවක්. ඊට පස්සේ වදන් භාවිත කරපු මෘදුකාංගය විද්‍යුත් පැතිරුම්පත් මෘදුකාංගය. මෘදුකාංගයේ නම තමයි MS Excel. ඊට පස්සේ මෙතන ඊට පස්සේ PowerPoint එකක් තිබුණා. ඊට පස්සේ ඒකේ අදාළ නම, ගොනුවේ දිකුව, ගොනුවේ වර්ගයට අපිට දාන්න පුළුවන් ඉදිරිපත් කිරීම සහිත ගොනුවක්. ඒකෙත් පද වචන වදන් සහිත කියලා කිව්වත් කමක් නැහැ. ඊට පස්සේ මෘදුකාංගයේ වර්ගය සමර්පණ මෘදුකාංගය. ඊට පස්සේ මෘදුකාංගයේ නම තමයි MS Power. හරි පුතේ, මේ විදිහට ඔයාලට පුළුවන් මේකේ ඔයාලගේ එකම වර්ඩ් ඩොකියුමන්ට් එක, එහෙම නැත්නම් වදන් සෙක්ෂන් මේ මෘදුකාංගයේ කීපයක් උනත් කමක් නැහැ, ඒක ඔයාලට තියෙන විදිහට අපිට හොයලා මේකට අදාළ වගුව පුරවන්න. ඊට පස්සේ ඊළඟකට යමු අපි. මොකද කරන්න තියෙනවා? මේක මම පාඩමේදී කරා පුතේ, පරිගණකයේ භාවිතා කළා චිත්‍රයක් අඳුම් කියලා. මම මේක ඔයාලගේ මේ පාඩමත් එක්කම දාන්නම්. ඔයාලට ලින්ක් එක ගිහින් බලන්න පුළුවන්. කාඩ් එකක් දාලා දාන්නම්. එතකොට ඒ කාඩ් එක ෆොටෝ ඔයාලට තිරේ දිස්සෙනවා. එතකොට ඒ කාඩ් එක ක්ලික් කරලා ගිහලා පාඩම් බලන්නත් පුළුවන්. ලෙසන් එක බලන්න පුතේ. ලෙසන් එකේ මම පේන්ට් පාවිච්චි කරන හැටි, පේන්ට් එකක් ඕපන් කරගන්න හැටි, පේන්ට් එකේ අපි අඳින ආකාරය ගැන කියලා දුන්නා. හරියම පහසුවේ මේ වෙනකොට පුතාල දොල ඇඳලත් ඇති. එතකොට මේ පේන්ට් එක පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන් එක එක දේවල් තමයි මෙතන තියෙන්නේ. සිලෙක්ට් කරන්න, ඇඳපු චිත්‍රයක් ක්‍රොප් කරන්න, ඒ කියන්නේ චිත්‍රයක අවශ්‍ය ස්ථානයක් පමණක් කට් කරලා ගන්න. ඊට පස්සේ අපි චිත්‍රය ඇඳින කොළේ විශාල කරගන්න, නැවත කුඩා කරගන්න, පෙන්සිල් එක ගන්න, පේන්ට් බකට් එක ගන්න, ටෙක්ස්ට් එකක් එඩිට් කරන්න, ඉරේසර් එක, බ්‍රෂ් ටූල් එක වගේ දේවල් පාවිච්චි කරා. ඊට පස්සේ හැඩතල භාවිතයෙන් චිත්‍ර ඇඳින හැටි මම කියලා දුන්නා. හරි පුතේ, අපිට ඒකෙදි ඉරි වගේම කර්ව් බලන් අරගෙනත් අපිට චිත්‍ර ඇඳින්න ඕන විදිහට ඇඳ ගන්න පුළුවන්. ඒ ටික පුතාලට පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ
අපි ඉස්කෝලේදී ඇඳපු පේන්ට් එකක් ඔයාලා වගේම ඔයාලට බලන්න මේ වගේ ලස්සන නිර්මාණ පේන්ට් භාවිතා කරලා ෂේප්ස් භාවිතා කරලා කරන්න. ඊට පස්සේ පුතේ මේ අපි ඇඳපු චිත්‍රය අපි සේව් කරනවනේ නේද? ෆෝන් අපේ ලැප් එකේ හරි අපේ කම්පියුටර් එකේ හරි අපි සේව් කරනවා. සේව් කරන්න සිසුනම සාමාන්‍යයෙන් අපි මේ වගේ මෘදුකාංගිකින් ඇඳපු චිත්‍රයක් සේව් කරලා දැන් ඉස්කෝලේක වගේ නම් පුතාලට පුළුවන් ඔයාලගේ නම පන්තිය දාලා පේන්ට් කියලා දාලා සේව් කරන්න නේද? ඒ වගේ අපිට නමක් දීලා ආයේ දවසක ගිහින් බලද්දි මතක හිටින නමක් දීලා සේව් කරගන්න. දැන් මේ පේන්ට් එකක් නිසා පේන්ට් කියන වචන දාන ගත්තොත්යි ඔයාලගේ නමෙන් හොයාගන්න පුළුවන් මේ වගේ දේවල් ගැළපෙන විදිහට දාලා සේව් කරන්න පුළුවන්. ඊළඟට පුතේ ගණුවක් විවෘත කිරීම ගැන කියලා දෙන්න තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගණුවක් විවෘත කරන්නේ ඒ ගණුවට ගිහිල්ලා ඒක මත මුස්සකේ වම් පැත්ත දෙවරක් ක්ලික් කරලා ඊට පස්සේ අපිට කොපි කරන්න, කට් කරන්න, පේස්ට් කරන්න තියෙනවා. ඒව කොහොමද ඉගෙන ගන්න කියලා දැනගමු. ඕපන් කරන්න ෂෝට් කට් කී එකකුත් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගන්නකො මේ ෆෝල්ඩර් එක. මම මේ ෆෝල්ඩර් එක ඕපන් කරනවා මවුස් එක මේක මත දෙපාරක් ක්ලික් කරලා. ඔන්න ඕපන් වුණා. ඒ වගේම පුතා මට පුළුවන් කීබෝඩ් එකෙන් කන්ට්‍රෝල් කී එක සහ ඕ කී එක ප්‍රෙස් කරලා මේක ඕපන් කරගන්න. සාමාන්‍යයෙන් අපිට sorry ෆෝල්ඩර් එකක් නෙමෙයි අපි අලුත් ඩොකියුමන්ට් එකක් ඕපන් කරගන්න. දැන් හිතන්නකෝ මම දැන් පේන්ට් පාවිච්චි කරනවා කියලා. පේන්ට් මෙතන ඔන්න මම සර්ච් කරනවා පේන්ට් පේන්ට් සර්ච් බාර් එකේ පේන්ට් කියලා සර්ච් කරලා එන්ටර් කරාට පස්සේ ඔන්න අපිට පේන්ට් එකක් ඕපන් කරගන්න පුළුවන්. මේ විදිහට මේ ඕපන් කරගත්ත එකේ දැන් මම මෙන්න මෙතන පොඩ්ඩක් ඉන්නකෝ පුතේ. දැන් මම මේ ෂේප් එකක් ඇඳලා මේක ක්‍රොප් කර ගන්න ඕන විදිහෙන් කියලා දෙන්න බැරි වුණා නම් මෙතන ක්‍රොප් කියන එක අපි ක්ලික් කරනවා. ක්‍රොප් කියන එක ක්ලික් කරලා අපිට පුළුවන් මේක දැන් මෙතන හැඩතල ඇඳගත්තනේ. ඊට පස්සේ මේක උඩ තව පාර ක්ලික් කරලා ඒක අයින් කරනවා. ඊට පස්සේ අපි මේ ක්‍රොප් කියන එක අරගන්නවා. සිලෙක්ට් කියන එක අරගෙන මේ ටික සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා ක්‍රොප් ක්‍රොප් කියන එක දෙනවා. දැක්කද? ආයෙත් මම කළා පෙන්නනම් ඒක පැහැදිලි නැත්තම් දැන් පුතේ මම චිත්‍රයක් ඇඳනේ. මේ ඇඳපු චිත්‍රෙමට මේ දෙක කපලා අයින් කරගන්න ඕනේ. එහෙනම් මම කරන්න තියෙන්නේ මේක ඇඳලා ඉවර වෙලා මුලින්ම මෙතන මේ සිලෙක්ට් කියන තැනට යනවා. සිලෙක්ට් කියන තැනට ගිහිල්ලා ඒකෙන් මම සිලෙක්ට් කරන්න ඕනේ රෙක්ටැන්ග් කොටුව ආකාරව නම් ඒක තෝරගෙන මවුස් එකේ වම් පැත්ත ක්ලික් කරගෙන සම්පූර්ණයම සිලෙක්ට් කරන්න ඕනේ කොටස වටේට ඇඳ ගන්නවා. ඊට පස්සේ ක්‍රොප් කියන එක දෙනවා. එතකොට ඒ කොටස ක්‍රොප් වෙලා එනවා. හරි පුතේ, මේ විදිහට අපිට ඒ කොටස් ටික එහෙම ක්‍රොප් කරලා ගන්න පුළුවන්. දැන් මම කිව්වේ control o press කරලා අපිට open කරගන්න පුළුවන්. දැන් මම control o කියන එක press කරනවා. control o press කරපුවම දැක්කද අලුතෙන්ම ඔයාලට open document එකක් open කරගන්න මෙන්න මේ window එක එනවා. මේකෙන් ගිහිල්ලා අපිට open කරගන්න පුළුවන් මොකක්ද අපිට අවශ්‍ය කරන එක කියලා. දැන් මේකේ මම save කරන්න කලින් නිසා තමයි මෙහෙම මුලින්ම අපි දැන් document එකක් open කරනවා නම් මේක සේව් කරමු. කොහොමද මම සේව් දෙනවා මම ඩෙස්ක්ටොප් එකේ. නම් මෙතන නම දෙන විදිහත් මම පුතාලට කියලා දෙන්නම්කෝ. දැන් අපි සේව් කරනවා නම් අපේ දැන් මුලින් අපි සේව් කරනවා නම් පුතේ මුලින්ම කරන්න ඕනේ ෆයිල් වලට ගිහිල්ලා සේව් ඇස් වලට යනවා. සේව් ඇස් වලට ගිහිල්ලා මේකේ තැන තෝරලා මෙතන නමක් දෙනවා. දැන් මම කිව්වේ නම මට මතක ඉන්න එකක් දෙනවා කියලා. මම paint grade 6 කියලා දෙනවා. දැන් මම මට මේක මතකයි. මම paint grade 6 කිව්ව මම දන්නවා මම මේ 6 වසරේ workbook එක කරද්දී අඳපු එක කියලා. ඊට පස්සේ මම save දෙනවා. දැන් පුතේ මම මේ save කරපු එක නැවත අපිට open කරගන්න ඕනි කියලා හිතන්නකෝ නේද? දැන් මම control o කියන එක ප්‍රෙස් කරාම මොකක්ද එන්නේ කියලා අපිට බලන්න පුළුවන්. දැන් මම පේන්ට් වලනේ හිටියේ.
पेंट वाला मम कंट्रोल ओ प्रेस करना पेंट वर्ट की इतकोट मट सर्च मेतने फोल्डर एक्ट मेके मम की कंट्रोल ओ की प्रेस करना कंट्रोल ओ प्रेस विंडो मम सेव कर पिक्चर मम सेव कर डेस्कटॉप मम डेस्कटॉप तोरला पेंट क्रिएटिव तोरला ओपन की देना एक ओपन कर डायलॉग बॉक्स गुला शॉर्टकट की तमें कंट्रोल ओ इट पास अभी मुखाखड़ी तवतेन तवतेन कॉपी करना विधि मैं माउस से कॉपी करना पुते मेक कॉपी करना मेक माउस से अरगनी कॉपी माउस के दकन पे क्लिक करना माउस के दकन पे क्लिक करला कॉपी की एनक दीला मत अरगने तेटे मेके एना मेके डबल क्लिक की माउस के हिस्से क्लिक करला पेस्ट की देना कंट्रोल सी की प्रेस करना मम्मी कंट्रोल वी प्रेस पेस्ट कॉपी कर अलवने कॉपी कर अलवनो की तेरम तीन तेन तीय तब कॉपी का मम्मी कट कल तन को मैं ड्रामा पेपर की मम्म कट कल एना कंट्रोल एक्स कंट्रोल की एक्स अकड़ा प्रेस कर मिथन डबल क्लिक कंट्रोल वी देना ड्रामा पेपर की मेकेटाव मेतन आईंगे कपल आईंग करना मिथन बलन पे कंट्रोल सी की आने कॉपी करना कपल अरगने वना कंट्रोल एक्स मे अलवाने कंट्रोल वी इट पे कट कलर आना कंट्रोल एक्स हरे इट पे मुख किंग हरे आप आयन वेन कुत्ते आप कंट्रोल डब्ल्यू प्रेस करना क्लोज बोतम कंट्रोल डब्ल्यू प्रेस करला दें डॉक्यूमेंट किंग आयन वेन बोलवा हरे एवगे मवल उपरीम किरीम आम किरीम पुतार तेरना मैं मेकअप मम उपरीम किरीम अवम किरीम इलाट मिनीम करना मे टास्क बाइकट गेनवाइकार मम पाड़ी की मेटिक तेना विधान गुन विवृत किरीम फैल ओपन विवृत करना फैल वेट की ओपन की तम देवन भावता करना कंट्रोल ओ इट पास विना क्रमेम राइट क्लिक ओपन एक मेहम दिए आप ओपन करानी फाइल वेट की हिल क्यूअने एक उदाहरण मम मैं मेहमेकअप सेव कर इन्ना क्रिएट कर इन्ना मम मेक अदागता ओपन कर ओपन मेतन आलोते ओपन करेंपन कर फाइल वेट की फाइल की क्लिक करला ओपन की ओपन कर कंप्यूटर के वर्ड वेन टाइप कर मट पे एवगे दें तव क्रमेज्ञापिकने अनक्रमे तमाइ अपे अदाल डॉक्यूमेंट उड़ट की मैं तेम मेकना ओने एक मतट की मौस के दुन पे क्लिक कर ओपन की टाइम तरव अब ओपन कर क्रमे तमाइ मे पे तीन कंट्रोल ओ इलाट पास इलाट गुनु वसाद मीम गुनु वसाद मेतन क्लोज की पूर्व कंट्रोल डब्ल्यू वेना क्रम कपिट भावित
ක්ලෝස් කරන මවුස් එකෙන් ක්ලික් කළා පුළුවන්. ඊට පස්සේ මෙතන මේ ටාස්ක් බාර් එක තියෙන පොතේ මේ ටාස්ක් බාර් එක උඩ රයිට් ක්ලික් කරලා ඉවර වෙලා මෙතන ඉනොත් අපිට ක්ලෝස් දෙන්න පුළුවන්. ටාස්ක් බාර් එක උඩ රයිට් ක්ලික් කරලා මෙතනින් ක්ලෝස් වින්ඩෝ කියලා තියෙනවා. මෙතන ඉනොත් ක්ලෝස් වින්ඩෝ කියන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ගණුවක් පිටපත් කිරීම. පිටපත් කරන්නත් අපි පරිගණකයේ ෆයිල් වලට ගිහිල්ලා කොපි කොපි විධානය ලබා දෙනවා. කන්ට්‍රෝල් C වෙනත් ක්‍රමයක් තමයි අපිට මවුස් එකේ අදාළ ඩොකියුමන්ට් එක රයිට් ක්ලික් කරලා කොපි තෝරලා අදාළ තැනට ගිහිල්ලා පේස්ට් දෙනවා. කොපි කිරීම එහෙමයි, පේස්ට් කිරීම එහෙමයි. කැපීමටත් ඒ විදිහටමයි. අපිට ඩොකියුමන්ට් එකේ අදාළ තැනට ගිහිල්ලා එතනින් කට් කියන විධානය දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් වෙනම මෙතන මේ මෙතන ඉඳන් එක ගැන මම කියන පොතේ දැන් මේක නම් මට කොපි කරන්න ඕනේ. මෙතනින් කොප් කට් තියනවා, මේ කොපි තියනවා. මේක තමයි පළවෙනි ක්‍රමයට ලියන්නේ. ඊළඟ දෙවෙනි ක්‍රමයට ලියන්නේ අපි ෂෝට් කට් කී එක පාවිච්චි කරන එක. කන්ට්‍රෝල් X. ඊළඟ ක්‍රමයට ලිය තමයි අපි ලියන්නේ මේ විදිහට මවුස් එක උඩ දකුණු පැත්ත ක්ලික් කරලා මෙතනින් තෝරනවා කියන එක. මෙතනින් කොපි කියන එක හරි කට් කියන එක හරි තෝරලා ගිහිල්ලා පේස්ට් කරනවා කියන එක. හරි. පුතාලට ඒක හොඳට පැහැදිලි වෙන්නේ නැති ඔන්න වැඩපොත් සාකච්ඡා කරන එවිටක මෙතනින් ඉවරයි පුතේ. ඊළඟ පාඩමේ වැඩපොතේ සාකච්ඡාවත් එක්ක එකතු වෙමු. මේවා හුඟාම ප්‍රායෝගික පාඩම්නේ. ඒ නිසා මේවා පුතාල පරිගණකයෙන් කරලා බලලා උත්තර ලියන්න. ඒකයි මම මේවට ගොඩාක්ම මහන්සි වෙලා ඔයාලට කියලා දෙන්න උත්සාහ කරන්නේ. ඔයාලා මේව කරලා බලන්න ඕන දේවල් හින්ද පුතේ මම පාඩමේදී තෝරන්න ගොඩක් පැහැදිලි කරා කරන්නේ කොහොමද කියලා. ඒකත් බලාගෙන මේ වැඩපොතේ සාකච්ඡාවත් බලාගෙන ඔයාලා කරලා හොඳින් පුරුදු වෙන්න. එහෙනම් මාත් එක්ක 12 හැටියට 12 පුතාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.